හේරාදෙණිය විශ්වවිද්‍යාලීය කුෂිකර්ම පීඨයේ මගින් සංවිධානය කරනු ලබන රැලි බිමෙන් සමබිමට අධ්‍යාපනික සත්කාරයට සමගාමීව අද අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ කුෂි විද්‍යා විෂය ධාරාව යටතේ එන 17 වෙනි පාඩම කුෂි ආර්ථික විද්‍යාවේ කුෂි ව්‍යාපාර සැලසුම් කරන්නේ කොටස අපි මුලින්ම බලමු ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා ව්‍යාපාරයක් යනු බාණ්ඩ හා සේවා සැපයීම සඳහා වූ කියාවලි සමූහයක සංවිධානාත්මක ප්‍රයන්තයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ කුෂිකාර්මික බාණ්ඩ හා සේවා සැපයීම සඳහා වූ ව්‍යාපාරයක් කුෂි ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වනවා උදාහරණ හතු නිෂ්පාදනය යෝගට් නිෂ්පාදනය මුදවපු කිරි නිෂ්පාදනය පොහොර නිෂ්පාදනය වගේ හඳුන්වා දෙන්න පුළුවන් ඊළඟට අපි බලමු සුළු පරිමාණ කුෂිකාර්මික ව්‍යාපාරයක් මගින් ඉටුවන අරමුණු මොනවද කියලා බාණ්ඩ හා සේවා වෙළඳපොළට සැපයීම රැකියා අවස්ථා උත්පාදනය කිරීම ගුණාත්මක භවින් යුතු ජීවන තත්ත්වයක් ලබා දීම ඒ වගේම රටක ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට දායක වීම සුළු පරිමාණ කුෂි ව්‍යාපාරයක් ගත්තහම ඒ සඳහා බලපාන ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් තියෙනවා ඒ තමයි ව්‍යාපාරික පරිසරය ව්‍යාපාරික සම්පත් හා ව්‍යාපාරික ආචාර ධර්ම අපි මුලින්ම බලමු මේ කරුණු වලින් ව්‍යාපාරික පරිසරය කියන්නේ මොකක්ද කියලා ව්‍යාපාරයේ බාහිර හා අභ්‍යන්තර කටයුතු කෙරෙහි බලපාන සියලුම බලවේග අයත්තන පරිසරය තමයි ව්‍යාපාරික පරිසරය කියලා කියන්නේ මේ ව්‍යාපාරික පරිසරයේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය හා ව්‍යාපාරික බාහිර පරිසරය කියලා කොටස් කරන්න පුළුවන් ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට පහසුවෙන් පාලනය කළ හැකි සාධකයන්ගේ යුක්ත වන පරිසරය මේ පරිසරයට අයිතිකරුවන් සැලසුම්කරුවන් කළමනාකරුවන් සේවකීන් හා පාරිභෝගිකයන් අයිති වෙනවා ව්‍යාපාරයේ බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයට ඍජුවම දායක වීමෙන් බලපෑම් කළ නොහැකි පරිසරයයි මේකට ප්‍රජා පරිසරය ස්වභාවික පරිසරය දේශපාලන හා නෛතික පරිසරය සමාජ හා සංස්කෘතික පරිසරය ආර්ථික පරිසරය තාක්ෂණික පරිසරය වගේම ගෝලීය පරිසරය අයිති වෙනවා අපි ඊළඟට කතා කරමු ව්‍යාපාරික සම්පත් කියන්නේ මොනවද කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න විවිධාකාර වූ සම්පත් අවශ්‍ය වෙනවා උදාහරණ විදිහට ශ්‍රමය මුදල් යන්ත්‍ර සූත්‍ර තොරතුරු සංකල්ප ව්‍යාපාර සංවිධානකමය තාක්ෂණික ශිල්පීයකම වෙළඳපොළ යෙදවුම් ඒ වගේම ශුව ශක්තිය අපි ඊළඟට කතා කරමු ව්‍යාපාරික ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා ව්‍යාපාරයක් හා බැඳිලා තියෙන සදාචාරාත්මක වගකීම් සමූහය තමයි ව්‍යාපාර ආචාර ධර්ම කියලා කියන්නේ මේක ව්‍යාපාරයේ කෙරෙහි වගේම ව්‍යාපාරයෙන් බාහිර පරිසරයේ කෙරෙහිද බලපානවා නිෂ්පාදකේ තමන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට කලින් තමන්ගේ නිෂ්පාදන සඳහා සුදුසු වෙළඳපොළක් තියෙනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනේ වෙළඳපොළක් කියන්නේ ගැනුම් කරුවන් හෝ විකුණුම් කරුවන් හෝ හමුවන සම්බන්ධ වෙන ඕනෑම ආකාරයක් ඒ වගේම ඉහතින් අපි කතා කරපු ව්‍යාපාරික සම්පත් යටතේ සුව ශක්තිය කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ලාභදායී ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ව්‍යවසායකත්ව ගුණාංග ව්‍යාපාරිකයා නැත්නම් නිෂ්පාදකයා තුළ තිබේද යන්න අපි බලමු ඉහතින් මේ කතා කරපු ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ පරිසර අවස්ථා ඒ කියන්නේ ශක්තියින් වේවා දුර්වලතා අවස්ථා තර්ජන මේ කියන දේවල් නිර්මාණශීලීව හඳුනා ගනිමින් අවදානම් කළමනාකරණය කරමින් නව උත්පාදනවල යෙදෙන්නේ ව්‍යාපාරිකේ සාර්ථක වීමට තියෙන්න ඕනේ ව්‍යවසායකත්ව ගුණාංග මොනවද කියලා අපි දැන් බලමු අවදානමට මුහුණ දීමේ හැකියාව ඒ වගේම තමන් සිදු කරන ව්‍යාපාර කාර්යය නිලීමට අවශ්‍ය කරන දැනුම වගේම අත්දැකීම් ව්‍යාපාරය සඳහා අරමුදල් සපයා ගැනීමේ හැකියාව මුදල් ආයෝජනය කිරීමේ හැකියාව තම ව්‍යාපාරයේ අකණ්ඩව කරගෙන යාමට කාලය උනන්දුව හා කැපවීමේ හැකියාව ඒ වගේම ඇතිවිය හැකි ගැටලු හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය තීරණ ලබා ගැනීම ඒ වගේම තමා තුළ ඇති දුර්වලතා වටහා ගැනීම හා ඒවා මගහරවා ගැනීම අපි දැන් කතා කරමු ව්‍යාපාරික සම්පත් යටතේ එන සම සුලභතාවය කියන්නේ මොකක්ද කියලා
व्यापारे निष्पादन क्रियावली संदा आवश्यक श्रमिकयन हदुनागेन ओंट अवश्य प्रमाणेट कार्यं फेवरीम तमय श्रम सुलभतावे कियला कियन्नी बहुमयात्म सुलु परिमाण कुशि व्यापार सम सूक्ष्म व्यापार वेनवा ईलंगट अमुद्रव्य सुलभतावे ओनेम व्यापारया आरंभीमट हा पवत्वागन यामट आवश्यक अमुद्रव्य मोनवद एवा सपया गन्न हकि मार्ग मोनवद ए वगे मिल गण विचलने वेन्ने कोहोमद सपयागत हकि विकल्प मार्ग मोनवद अमुद्रव्य प्रवाहने गबडाकरणे පරිසරයේ සිදුවන බලපෑම් පිළිබඳ අධ්‍යයනය කිරීම තමයි අමුද්‍රව්‍ය සුලභතාවය කියලා කියන්නේ. ඕනෑම ව්‍යාපාරයක් ගත්තහම ඒකේ ප්‍රධාන ශිල්පීයකම දෙකක් තියෙනවා. ඒකවා ශ්‍රම සූක්ෂම ශිල්පීයකම හා ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීයකම. ශ්‍රම සූක්ෂම ශිල්පීයකම කියලා කියන්නේ නිෂ්පාදන කටයුතු වලට ශ්‍රමිකයන් වැඩි වශයෙන් භාවිතා කිරීම. ඒ කියන්නේ ශ්‍රමය භාවිතයෙන් ව්‍යාපාර කටයුතු වලින් උපරිම ලාභ ලබා ගැනීම ශ්‍රී ලංකාව වැනි සම සුලභතාවයක් තියෙන රටවල මේ ශිල්පීයකමේ දැක් ගන්න පුළුවන් අනිත් එක ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීයකම නිෂ්පාදන කාර්යය සඳහා ශ්‍රමයට සාපේක්ෂව යන්ත්‍ර සූත්‍ර වැඩිපුර භාවිතා කිරීම ඊළඟට සංවිධානකමේ ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර එහෙම නැතිනම් සංස්ථාපිත සමාගම් සුළුපරිමාණ කුෂි ව්‍යාපාරයක් ඒක පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස සිදු කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා. අලුත්ින් ඇරඹීමට හෝ පුළුල් කිරීම කරන ව්‍යාපාරයක් සඳහා අරමුදල් ලබා ගන්න හා යෙදවීම පෙන්눔 කරන ලේඛනයක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ. මේ ඕනෑම ව්‍යාපාරයක් සඳහා මඟ පෙන්වන මාර්ග සිටියමක් කියලාත් හඳුන්වන්න පුළුවන්. ව්‍යාපාරිකේ තම ව්‍යාපාරයක් ආරම්භ කළ බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයේ සාර්ථකව පවත්වාගෙන යමින් උපරිම ලාභ ලබා ගැනීමට. ඒ කියන්නේ ව්‍යාපාරයක් සතුව අරමුණු තියෙනවා. ඉතින් මේ අරමුණු පදනම් කරගෙන තමයි ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්නේ. අපි දැන් කතා කරමු ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ව්‍යාපාරයේ ක්‍රමානුකූලව සංවිධානය කරගන්න. ඒ වගේම ඉහතින් අපි කියපු අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න. ඊළඟ කරුණ බැංකු ණය හා ආයෝජන අරමුදල් ලබා ගැනීමට උදව් වෙනවා. ව්‍යාපාරයට දක්ෂ සේවකයින් බඳවා ගැනීමට හැකිවීම. ව්‍යාපාරයට හොඳ අරමුණු හා ව්‍යාපාර සැලැස්මක් තියෙනවා නම් ව්‍යාපාරයේ කීර්ති නාමයක් තියෙනවා. ඒ හින්දා ව්‍යාපාරයට දක්ෂ සේවකයින් බඳවා ගැනීමේ හැකියාව ඉහළ ප්‍රවණතාවයක තියෙනවා. ඊළඟ කරුණ තම ව්‍යාපාරයේ ලැබූ ලාභය හෝ පාඩුව පිළිබඳ අදහසක් ලබා ගැනීමට. පාඩු ලබන මාර්ගවලට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ මගහරවන්න. ඒ වගේම ව්‍යාපාරයේ පුරුල් කිරීමට අවශ්‍ය වූ විට තොරතුරු ලබා දෙන්න. නිවැරදි තීරණ ලබා ගන්න. ඉහතින් අපි කතා කරපු ව්‍යාපාර සැලැස්ම ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙනවා. ඒවනම් අලෙවි සැලැස්ම, නිෂ්පාදන හා තාක්ෂණික සැලැස්ම, මානව සම්පත් කළමනාකරණ සැලැස්ම හා මූල්‍ය සැලැස්ම. අපි මුලින්ම කතා කරමු අලෙවි සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් මගින් තම නිෂ්පාදන අලෙවි කරන්නේ නම් එසේ අලෙවි කරන ප්‍රමාණය වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය තම නිෂ්පාදන උදෙසා ඉලක්ක කරන පාරිභෝගික කණ්ඩායම ඒ වගේම අලෙවි කිරීමට අදහස් කරන ප්‍රදේශ අලෙවි කරන උපාය මාර්ග මොනවද අලෙවි වියදම් ආදී ඇතුළත් කරපු ලේඛනයේ තමයි අලෙවි සැලැස්මක් කියලා කියන්නේ. දෙවැනි එක නිෂ්පාදන හා තාක්ෂණික සැලැස්ම. අවශ්‍ය ස්ථාවර වත්කම්, අමුද්‍රව්‍ය අවශ්‍යතා, සම අවශ්‍යතා, අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය, ඒ වායින් ඇතිවන පරිසර බලපෑම්, මුළු නිෂ්පාදනය සඳහා යන පිරිවැය, එක් නිෂ්පාදන ඒකකය සඳහා යන පිරිවැය යන දත්ත ඇතුළත් කළ සකස් කරන ලේඛනයේ තමයි අපි හඳුන්වන්නේ නිෂ්පාදන හා තාක්ෂණික සැලැස්මක් කියලා. සරලව කියතොත් ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ වන සැලැස්ම තමයි ව්‍යාපාරයේ නිෂ්පාදන හා තාක්ෂණික සැලැස්මක් කියන්නේ. අපි බලමු පහතින් තියෙන සුළු පරිමාණ කුෂි ව්‍යාපාරය විස්තර බල තවාන් නිෂ්පාදනයේ නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර සූදානම් කටයුතු විදිහට බලපත්‍ර ලබා ගැනීම හා තවාන ලියාපදිංචි කර ගැනීම සිදු කරන්න ඕනේ. ඊළඟට තවාන සකස් කරන්න සුදුසු ස්ථානයක් තෝරාගෙන අමුද්‍රව්‍ය සපයා ගන්න ඕනේ. කාබනික පොහොර, මතුපිට පස්, වැලි, තවාන් බඳුන්,
රෝපණ ද්‍රව්‍ය වගේ දේවල්. ඊළඟට අමු ද්‍රව්‍ය සපයාගෙන බඳුන් සකස් කරගෙන බඳුන් වලට රෝපණ මාධ්‍ය පුරවන්න ඕනේ. රෝපණ මාධ්‍ය පුරවලා බඳුන් වල රෝපණ ද්‍රව්‍ය සිටවන්න ඕනේ. එතනින් ව්‍යාපාරයේ නිෂ්පාදන කියාවලිය අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම පච්චා සාස්තු කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ජලය යොදන්න ඕනේ, පොහොර යොදන්න ඕනේ, කුසල රසායන ද්‍රව්‍ය යොදන්න ඕනේ, සෙවන වගේ දේවල් ලබා දීලා අවසානයේ තමයි තවාන් පැල බඳුන් වලද පොඩ නිකුත් කිරීම සිදු කරන්නේ. ඊළඟට අපි කතා කරමු මානව සම්පත් කළමනාකරණ සැලැස්ම. ඒ කියන්නේ ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය මූලික තනතුරු හා බැඳී පවතින වගකීම් හවුල්කරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වන ලේඛනය. මූල්‍ය සැලැස්ම. මූල්‍ය සම්පත් සැලැස්ම ව්‍යාපාරය සඳහා පිරිවැය ලැබීමට බලාපොරොත්තු වන ආදායම් පිළිබඳ විස්තර බැංකු ණය ආශ්‍රිත ගනුදෙනු තමයි මේ මූල්‍ය සැලැස්මට අයිති වෙන්නේ. ඒ කියන්නේ මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු අන්තර්ගත වන ලේඛනය තමයි මූල්‍ය සැලැස්ම කියලා කියන්නේ. දැන් අපි කතා කරමු ඉහතින් කතා කරපු ව්‍යාපාර සැලැස්ම සකස් කරනකොට ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ මොන වගේ කරුණුද කියලා. පටුන. පටුන කියලා කියන්නේ ව්‍යාපාර සැලැස්මක තියෙන මුල්ම පිටුව. ඒ තුල ව්‍යාපාර සැලැස්මේ ඉදිරි පිටුවල අන්තර්ගත තොරතුරු මොනවද කියලා අඩංගු වෙනවා. ඒ වගේම විධායක සාරාංශය. විධායක සාරාංශය තුලින් ව්‍යාපාරයේ පිළිබඳ ආකර්ෂණීය විස්තරයක් කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර සැලැස්මේ ඉදිරි පිටුවල අන්තර්ගත තොරතුරු පිළිබඳ සාරාංශයක් මේ විධායක සාරාංශය තුළට ඇතුළත් කරන්න ඕනේ. ව්‍යාපාර විස්තරය. ව්‍යාපාර විස්තරය කියලා කියන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන නිෂ්පාදිතය පිළිබඳ විස්තර. ඒකේ ගුණාත්මකභාවය. අනිකුත් භාණ්ඩ තමක සසඳනකොට මේ භාණ්ඩයේ තියෙන ගුණාත්මක භාවය හා ප්‍රමාණාත්මක භාවය පිළිබඳ තොරතුරු අන්තර්ගත වෙන්න ඕනේ. වෙළඳපොළ. තම නිෂ්පාදනය අලෙවි කිරීමට ඉලක්ක කරන පාරිභෝගිකයන් කණ්ඩායම එම පාරිභෝගිකයන් වැඩි කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙන්නේ මේ වෙළඳපොළ විස්තරය යටතේ. තරංගය. තමන්ගේ ව්‍යාපාරය හා සමානව පවතින ව්‍යාපාරවල පවතින දුර්වලතා, ඒ වාගේ ශක්තියින් ඒ දුර්වලතා හඳුනාගෙන ව්‍යාපාර කටයුතු කරන ආකාරය පිළිබඳ තොරතුරු මේ තරඟයට අන්තර්ගත වෙනවා. ඒ වගේම අලෙවි කරන උපාය මාර්ග. නිෂ්පාදිත නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා දක්වා ඍජුකමේකින් අලෙවි කරනවාද, නැතිනම් වක්‍රකම අතරමැදියන් යොදාගෙන අලෙවි කරනවාද, ඒ වගේම ප්‍රවර්ධන උපක්‍රම මොනවද කියලා මේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. මෙහෙයුම් සැලැස්ම. මේ කොටසට ව්‍යාපාරයේ ඉන්න සේවක සංඛ්‍යාව, ඔවුන්ගේ පළපුරුද්ද, ඒ වගේම ව්‍යාපාරයේ ස්ථානගත කරලා තියෙන ආකාරය, ඒ වගේම නිෂ්පාදන කියාවලිය සඳහා අවශ්‍ය උපකරණ, මේ වගේ දේවල් තමයි මෙහෙයුම් සැලැස්ම යටතේ අන්තර්ගත වෙන්නේ. කළමනාකරණ කණ්ඩායම්. ඒ කියන්නේ තමාගේ ව්‍යාපාරය සඳහා කළමනාකරුවන් ඉන්නව නම් ඔවුන් පිළිබඳ විස්තර අන්තර්ගත වෙන්න ඕනේ. සාමාන්‍ය සුළු පරිමාණ කුෂි ව්‍යාපාරයක් සඳහා මේක බෙහෙවින් අන්තර්ගත වෙන්නේ නැහැ. ඊළඟට අරමුදල් අවශ්‍යතාවය. ව්‍යාපාරයේ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය, ඒ වගේ ලැබෙන ප්‍රතිලාභ, ඒ මුදල් ආයෝජනය කරන්නේ කොහොමද කියන තොරතුරු තමයි මේ අරමුදල් අවශ්‍යතාවය යටතේ අන්තර්ගත කරන්න ඕනේ. අතිරේක තොරතුරු. ව්‍යාපාරයේ සීන තත්ත්ව රූප සහන් වගේ දේවල් තමයි මේ අතිරේක තොරතුරු යටතේ අන්තර්ගත කරන්නේ. මෙන්න මේ සඳහන් කරපු කරුණු අන්තර්ගත කරගෙන තමයි ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න ඕනේ. අපි දැන් කතා කරමු කුෂි නිෂ්පාදන අලෙවිකරණේ. කුෂි නිෂ්පාදන අලෙවිකරණේ කියලා කියන්නේ මිනිස් උවමනා හා අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුළින් ව්‍යාපාර අරමුණු ඉටු කරගන්නා වූ සාමෝදානික කියාවලිය. මේ කුෂි නිෂ්පාදන අලෙවිකරණේ අනිකුත් කුෂිකාර්මික භාණ්ඩ හා සේවා අලෙවිකරණය සමග සසඳනකොට විශේෂත්වයක් තියෙනවා. අපි බලමු එහෙම වෙන්නේ මොනවද බලපාලා තියෙන සාධක කියලා. මේ අලෙවිකරණ පද්ධතියට කුෂි නිෂ්පාදනයේදී සුළු පරිමාණයෙන්ම මහා පරිමාණ නිෂ්පාදකීන් හෙවත් ගොවීන් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම මේ සුළු පරිමාණ නිෂ්පාදකීන් හෙවත් ගොවීන් අලෙවිකරණ ක්‍රියාවලියේදී කේවල් කිරීමේ ශක්තිය අතින් පහළ මට්ටමක තමයි ඉන්නේ. අනික් කරුණ නම්
කුෂිද්‍රව්‍ය බොහොමයක් පාරිභෝගික භාණ්ඩ වශයෙන් ගත්තාම අත්‍යවශ්‍ය තත්ත්වයක තියෙනවා. ඒවට තියෙන ආදේශකත් සීමිත හින්දා වෙළඳ පොලේ කුෂිකාර්මික භාණ්ඩවල තියෙන ප්‍රමුඛත්වය ඉහළයි. අනිත් එක කුෂිකාර්මික භාණ්ඩවල මිල තීරණය කිරීමේ බලය ගොවියාට වඩා තියෙන අතරමැදියන්ට මේක තොග වෙළඳුන් වේවා සිල්ලර වෙළඳුන් වේවා ඔවුන් සතුව තමයි ගොවියාට සාපේක්ෂව කුෂි භාණ්ඩවල මිල තීරණය කිරීමේ හැකියාව තියෙන්නේ. අනිත් කරුණ කුෂි නිෂ්පාදන වලට දේශගුණික බලපෑම ඍජුවම ඇති නිසා වසර පුරා අඛණ්ඩ ඒකාකාර නිෂ්පාදනයක් නොමැති වෙනවා. මෙන්න මේ කරුණ හින්දා කුෂි නිෂ්පාදන වල වෙළඳපොළ මිල නිතරම උච්චාවචනය වෙනවා. අනික් කරුණ කුෂි නිෂ්පාදන නියගය ගම් වතුර රෝග හා පලිබෝධ වැනි උවදුරුව ස්වභාවික බලපෑම් වලට ඩත්වන නිසා සාමාන්‍යයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඊළඟට කුඩා පරිමාණ නිෂ්පාදකෙන් විශාල සංඛ්‍යාවක් සිටින හින්දා භාණ්ඩවල ගුණාත්මකභාවය අතිසයින්ම විචලනය වෙනවා. ඒ කියන්නේ කුඩා පරිමාණ නිෂ්පාදකෙන් තම නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවයේ මත භාණ්ඩවල ගුණාත්මකභාවයේ තීරණය වෙනවා. ඊළඟ කරුණ අලවිකරණයේ පිළිබඳ ගොවීන් සතු දැනුම අල්ප වීම. මෙන්න මේ කරුණුහින් තමයි අනිකුත් කුෂි නිෂ්පාදන අලවිකරණයට වඩා මේ අනිකුත් භාණ්ඩ හා සේවා අලවිකරණයට සාපේක්ෂව කුෂි නිෂ්පාදන අලවිකරණයේ විශේෂත්වයක් උසුලන්නේ. කතා කරමු ඉහතින් කතා කරපු කුෂි අලවිකරණයේ පියවර මොනවද කියලා. කුෂි අලවිකරණ කියාවලිය නිෂ්පාදකයගෙන් ආරම්භ වෙලා පාරිභෝගිකයගෙන් තමා අවසන් වෙන්නේ. මේ නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා දක්වා මේ නිෂ්පාදිත සම්ප්‍රේෂණය වෙන විවිධ ආකාර තියෙනවා. පළවෙනි එක ඍජුකමේ. ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමේ තියෙන අලවි සැලවල් මගින් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර ඍජු අලවිකරණයක් සිද්ධ වෙනවා. මෙහිදී ඇතැම් අවස්ථාවල පාරිභෝගිකයා නිෂ්පාදකයා සමීපයට ගොස් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන අතර සමහර අවස්ථාවල නිෂ්පාදකයා පාරිභෝගිකයාට පාරිභෝගිකයා සමීපයට පැමිණිලා භාණ්ඩ අලවි කිරීම සිද්ධ කරනවා. දෙවැනි පියවර යටතේ නිෂ්පාදකයෙක් සතු නිෂ්පාදිත ග්‍රාමීය මට්ටමේ කුෂිද්‍රව්‍ය එකතු කරන්නන් විසින් ලබාගෙන පාරිභෝගිකයන් වෙත ලබා දෙනවා. මෙහිදී ග්‍රාමීය මට්ටමේ කුෂිද්‍රව්‍ය එකතු කරන්නන් අතරමැදියන් ලෙස තමයි කටයුතු කරන්නේ. මොවුන්ද මේ ක්‍රියාවලිය හරහා වාසි අත්පත් කරගන්නවා. ඊළඟට තුන්වෙනි පියවර යටතේ කුෂි නිෂ්පාදන ග්‍රාමීය මට්ටමේ කුෂිද්‍රව්‍ය එකතු කරන්නන් විසින් ලබාගෙන ඒවා තොග වෙළඳුන්ට ලබා දෙනවා. තොග වෙළඳුන් මාර්ගයෙන් සිල්ලල වෙළෙන්දන් ලබාගෙන අවසානයේ තමයි පාරිභෝගිකයා වෙත මේ භාණ්ඩ ලබා දෙන්නේ. මේ කියාවලියේදී නිෂ්පාදන අලවිකරණය සඳහා විශාල පිරිවැයක් යෙදීමට සිද්ධ වෙනවා වගේම ඒ හේතු කරගෙන නිෂ්පාදන අපතේ යාමක්ද සිද්ධ වෙනවා. මේ අතරමැදියන් කුෂි අලවිකරණය සඳහා යොදා ගැනීම හේතුවෙන් නිෂ්පාදකයාට සාධාරණ මිලක් හිමිවන්නේ නෑ වගේම පාරිභෝගිකයාට තමන්ගේ භාණ්ඩ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිද්ධ වෙනවා. අපි ඉහතින් සඳහන් කරපු කුෂි නිෂ්පාදන අලවිකරණය සිද්ධ වෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. කුෂි නිෂ්පාදන සකසන්නන් කුෂි නිෂ්පාදන සකසන්නන්ගෙන් ඉඳලා පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන සම්ප්‍රේෂණය වෙනකොට විවිධාකාරයේ අතරමැදියන් නැතිනම් විවිධාකාර පාර්ශව මේ ක්‍රියාවලිය සඳහා දායක වෙනවා. අපි දැන් කතා කරමු කුෂි නිෂ්පාදන අලවිකරණ ක්‍රියාදාමයක පිළිබඳව. කුෂි නිෂ්පාදන ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා සම්ප්‍රේෂණය වෙනකොට විවිධාකාර පාර්ශව මේකට හවුල් වෙනවා. තොග වෙළෙන්දොන් සිල්ලර වෙළෙන්දොන් අතරමැදියන් විදිහට කියා කරනවා. මේ මගින් ගොවියාට සාධාරණ මිලක් හිමිවන්නේ නෑ වගේම පාරිභෝගිකයාට තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ නිපදවා ලබා ගැනීමේදී විශාල පිරිවැයක් යෙදීමට සිද්ධ වෙනවා. ඒක මගහරවා ගන්ඩ රජයේ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා. එමගින් ගොවියට හෝ ප්‍රාදේශීය තොගවලදුන්ට තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අඩු පිරිවැයක් යටතේදී ඒක පාරිභෝගිකයා වෙත ලබා ගැනීමේ හැකියාව සැලසිලා තියෙනවා. අපි දැන් කතා කරමු ඉහතින් කතා කරපු කුෂි අලවිකරණයේ කාර්යයන් මොනවද කියලා. හුවමාරු කිරීමේ කාර්යයන්, භෞතික කාර්යයන්, ඒ වගේම පහසුකම් සැලසීමේ කාර්යයන්. හුවමාරු කිරීමේ කාර්යයන් යටතේ
මිලදී ගැනීම හා විකිණීම භෞතික කාර්යයන් ගබඩා කිරීම ප්‍රවාහණය ඇසිරීම වර්ගීකරණය හැසිරවීම හා සැකසීම දක්වන්න පුළුවන් පහසුකම් සැලසීමේ කාර්යයන් ප්‍රමිත කිරීම මූල්‍ය සම්පාදනය අවදානම් දැරීම වෙළඳ පොළතුරු සම්පාදනයේ දක්වන්න පුළුවන් අපි දැන් කතා කරමු කුෂි අලවිකරණේ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීමට අනුගමනය කරන්න ඕනේ මොන වගේ කියාදාමයන්ද කියලා පළවෙනි එක බාණ්ඩ තුග පවත්වාගෙන යාම යම්කිසි ආයතනයක් සතුව බාණ්ඩ තුග පැවතුනේ නැත්නම් ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරිකුගේ නැත්නම් පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතා සහ උවමනා නිසි පරිදි තෘප්තිමත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ වගේම සුදුසු ප්‍රවාහනකම භාවිතා කිරීම සමහර කෘෂිකාර්මික භෝග වර්ග එක ප්‍රදේශයකට පමණක් සීමා වෙනවා ඒ වෙලාවේ එතකොට එම කුෂි නිෂ්පාදන එක ප්‍රදේශයකින්නම් තවත් ප්‍රදේශයකට ප්‍රවාහණය කරනකොට සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය ඒ වගේම සුසු ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන්න ඕනේ ඒ වගේම මාර්ගයන් ප්‍රවාහණය කරන මාර්ගයන් පිළිබඳවද සැලකිලිමත් වෙන්න ඕනේ එසේ නොවුනහොත් නිෂ්පාදිතේ පවතින ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන් ඊළඟට සුසු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීම බාණ්ඩ ප්‍රවාහණයේදී ඒවාගේ ගුණාත්මක භාවයට හා ප්‍රමාණාත්මක බවට හානියක් නොවන පරිදි සුසු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් කුෂි අලවිකරණයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට පෙර අසුණු කියාවලිය. භෝගයකින් අසුණු නෙලීමට පෙරම ඒ භෝගයේ භෝගයට පොහොරේ දීම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. එහෙම නැති වුනොත් අවසානයේ කුෂි අලවිකරණයේදී සිදුවන බලපෑම ඉහළ වෙනවා. ඊළඟට පසු අස්වනු තාක්ෂණ කියාවලිය පසු අස්වනු තාක්ෂණ කියාවලිය යටතේ අස්වනු නෙලීම අස්වනු එකතු කිරීම ප්‍රවාහණය ගබඩාකරණේ මේ කියලුම සුරුදුරු කෙරෙහි හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඕනේ එහෙම නැති වුනොත් අවසානයේ පාරිභෝගිකය වෙත ලබා දෙන නිෂ්පාදිතේ ගුණාත්මක භාවයේ වගේම ප්‍රමාණාත්මක භාවයේ පරිහානියට ලක් වෙලා තියෙන්න පුළුවන් ප්‍රචාරණය කිරීම ප්‍රචාරණය තමන් ව්‍යාපාරිකයෙකු තමන්ගේ නිෂ්පාදන ප්‍රචාරණය කිරීම තුලින් තමන්ගේ නිෂ්පාදිත පාරිභෝගිකය දක්වා ගෙන ඒම හොඳින් සිද්ධ කරන්න පුළුවන් ඊළඟට විකුණුම් ප්‍රවර්ධනයේදී නිෂ්පාදිකයාට පුළුවන් තමන්ගේ නිෂ්පාදනය හා සම්බන්ධ සාම්පල් පාරිභෝගිකයා වෙත නොමිලේ ලබා දීම ඒ තුලින් පාරිභෝගිකයා හා නිෂ්පාදිතය අතර පවතින ආකර්ෂණයේ වැඩි වෙනා භාගෙම විශ්වාසවන්ත භාවයක් ගොඩනගෙනවා ඊළඟට රජයේ මැදිහත් වීම සුළු පරිමාණ කුෂි ව්‍යාපාරවලට ව්‍යාපාරයක නිෂ්පාදකීන් අතරමැදියන්ගෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමට රජයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා වඩාත් කාර්යක්ෂම කුෂි අලවිකරණ පද්ධතියක් ඇති කිරීම රටක ආර්ථික සංවර්ධනයට ඍජුවම දායක වෙනවා කාර්යක්ෂම කුෂි අලවිකරණ සේවාවක මූලික ලක්ෂණ විදිහට රටක ආර්ථික සංවර්ධනයට ඍජුවම දායක වීම නිෂ්පාදන භෝගවලින් ඉහළම ප්‍රතිශතයක් අපතේ නොයවා ඒ වගේ ගුණාත්මක බවට හානි නොවනසේ පාරිභෝගිකයා වෙත ලැබීමට සැලසීම ඒ කියන්නේ නිෂ්පාදකයා සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන සම්ප්‍රේෂණයේ වීමේදී ඒ වගේ ගුණාත්මක භාවයට වගේම ප්‍රමාණාත්මක බවට හානියක් නොවීම ඒ වගේම අවම වියදම ඊළඟට අපි කතා කරමු කාර්යක්ෂම කුෂි අලවිකරණ සේවාවක තියෙන වාසි මොනවද කියලා. පළවෙනි කරුණ කුෂි නිෂ්පාදකයා වෙත වඩාත් මිත්‍රශීලී මිලක් ලැබීම නිසා ඔහුගේ ආර්ථික ශක්තිය වැඩිවීම. ඒ තුලින් වඩාත් ඉහළ තාක්ෂණික මට්ටමේ කුෂි නිෂ්පාදන කියාවලියකට යොමු වීම. ඊළඟට ගොවිපල කඩුල්ලේ සිට අවසාන පාරිභෝගිකයා වෙත කුෂි ද්‍රව්‍ය හුවමාරු වීමේ කියාවලියේදී ඒවා අපතේ යාමේ ප්‍රතිශතයේ අවම වීම තුලින් නිෂ්පාදකයාට වෙළෙන්දුන්ට අවසාන පාරිභෝගිකයන් තෙදෙනාටම වඩාත් මිත්‍රශීලී මිලකට බාණ්ඩ විකිණීම හා මිලදී ගැනීමට හැකිවීම ඊළඟට වඩාත් විධිමත් කුෂි ද්‍රව්‍ය බෙදා හැරීම තුල ආහාර හිගයක් ඇතිවීම වැළැක්වීම අද අපි කතා කරේ කුෂි ආර්ථික විද්‍යාවේ න කුෂි ව්‍යාපාර සැලසුම් කරණයේ කියන කොටස ඉතින් අපි තවත් මෙවැනිම වීඩියෝකින් නැවත හමු වෙමු. ස්තුතියි.